අපි අසරණ වෙලා ඉන්නකොට අපිත් එක්ක හිටිය කාගිල් සමාජ ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළුවට බිත්තර සහ ගල්මුල් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් දෙදෙනා ලබන 21 වෙනිදා දක්වා ආරක්ෂිත බඳනාගාරගත කිරීමට අතනගල්ල මහේස්ත්‍රාත් තරංග රාජපක්ෂ මහත්මිය අද නියෝග කළා. ඒ සැකකරුවන් දෙදෙනා අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විමර්ශන කටයුතු අවසන් නොවේ තිබීමත් තවත් සැකකරුවන් 14 දෙනෙකු අතඩංගුට ගැනීමට සිටින නිසාත් ඔවුන් මෙලෙස ආරක්ෂිත බඳනාගාරගත කෙරුණා. පසුගිය ජනවාරි මාස 30 වෙනිදා ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද බිත්තර ප්‍රහාරයේදී එහි රැස්ව සිටි ජනතාව විසින් දෙදෙනෙකු අල්ලා නිට්ටඹුව පොලිසියට බහර දී තිබුණා. නිට්ටඹුව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර ඔවුන්ට පොලිස් ආරක්ෂාවක්ද ලබා දුන්නා. පැමිණිල්ලේ නීතිඥ ලාල් කුමාර පෙලි මහතා අද අධිකරණයේදී කියා සිටියේ බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නඩුවේ බී වාර්තාව වෙනස් කර ඇති බවයි. ඒ බව නිට්ටඹු පොලිස් ස්ථානාධිපතිවරයාගේ සටහන් පොතේ ඇති බවද ඔහු පවසා සිටියා. පැමිණිලි පාර්ශ්ව පෙන්වා දුන්නේ බී වාර්තාවට අනුව තවත් සැකකරුවන් 14 දෙනෙකු අතරංගුට ගැනීමට ඇති බවයි. තවමත් මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් වනු මැති බව පොලිසිය එහිදී සමහන් කළා.